කන්නයා ලක්්නේ ආවේනික ගති ලක්‍ෂණ පිළිබඳව කතා කරන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. කන්නයා ලක්්නයෙන් උපන් ඔබගේ ආවේනික පොදුගති ලක්ෂණ මේ ලක්ෂණවලින් කියක් ඔොයා තුළ තයෙනවද කියලා බලන්න. ලක්න රාශී වලල්ලේ හයවන රාශයට වැඩෙන කන්නයා ලක්නය ලක්න දොහ අතරේ බැලූ කල අප රුවතම ලක්නයක්. මේ ලක්නේ නිරූපණය වෙන්නේඉතාම ප්‍රියකරු කාන්තාාවක් ඔරුුවක නැගි එක් අතකින් වේකරල් මිටියක් සහනෙ අතිෙන්. පහන් ආලෝකයක් දල්වාගෙන ගමන් කරන ආකාරයයි මෙම රටාවට ඇඳුණු තාරකාපන්තය ඉතාම පැහැදිලි අහස් කුසක් ඇති රාත්‍රී කාලයක පියවි ඇසින් දර්ශනය කරන්න පුළුවන් කන්නයා ලක්නේ බුදට අයත් උබහය ස්ත්‍රී රාසියක් බුදට අයත් අනිත් රාශිවෙන්නේ මිතුන රාශියයයි. ඔබට මත කඇති අප මීට ප්‍රථම මිතුනරාශයේ ඇති ලක්ෂණ පහදා දුන්නා. ඊට ලඟින් ලගින් යන සාධනය තත්ව මෙම ලක්නේයටද පොදු බව සිත්ති තබාගන්න. ේෂණනාත්මකව අ පදකින කරණනෑල්ලක්න කරුවන්න ඉතාම නිර්වාර්ශීලී විචක්ෂණ බුද්ධයකින් හැබ ඔවුන් අදැකම් සම්භාරයක් කැති අය වෙනවා. ක්්‍යයා ලක්න හිමි කුඩා දරුවන් ඉගෙනනීමට ඉතා දක්ෂපක්ෂකම් දක්වන අය වෙනවා. බුද්ධගෙන් නිවේදනය වන්නාවූ තීක්ෂණ බුද්ධිය, එවගේම ගනිත මිලිත ආදයට ඇති දක්ෂතාවය දැන උගත්භව ව්‍යත්ත මුකරී භාාවය විවාද මුකභහාව එසේම ඉතාම සුලලිත බව මුදු සුමුදු ගතතිය ආදී Q බොෝ ලක්‍ෂණ තියෙනවා ඉතාම සාමකාමී සහප ප්‍රග්‍රෘශීලී ජීවිත කත කරනමවුන් සමාජයට ප්‍රේමනාප බවක් දක්වනවා ඒවාගේම විද්‍යාඥන් තානාධපතිවරුන් लेකයන් නළුනබියන් මේ ලක්්නෙන් උපත් කියල බලතුයෙනවා ඒවාගේ වාබ අමතක කරන්න අවශ්‍ය නැහැ බුදග්‍රහයට හිමි මෙම කන්නයා ලක්්නෙන් උපන්න අයත් ක්‍රීඩාවලටද සූරකම්පාන අයවලන් බව කන්නයා ලගන හිමි අයට ඉතාම ගලපෙන රක්ෂාාවන්නේ Q හන පෝගිත අඩයතු ඇති රක්ෂා ය අතර තැපල් විදුලි සන්දේශ සේවා දුගලය ගමනාගමන කරහිතු ඒ වගේම විශේෂෙන්ම ජනමාධ්‍යන්සේ නිවේදන බුෘත්තිය වාර්තා කරනය එය අදිසියල්ල තානාපති ධූර උපදේශන දුහුර දේශකයන් වශයෙන් ඒ කියන රාජ්‍යකාරී කිහිපය. ඔබ දන්වද කන්න ලක්නේ හිම කෙනෙක් අඩු අධ්‍යාපනයක් හිමි කරගත් ඔවුගේ බුද් සහ සකුරු කියන ග්‍රහයන්. ම් ස්ථාය එක බලවත්ව ඉන්නවනම් ඔවුන් ්්‍රෝක වැඩ කරගන්න. ඉඩම් වාහන පිළිබඳව මුදල් උපයාගන්න පුළුවන්. මදන එචතර කන්න්‍යයා ක් ම හිමෙක්ඉන්නවා ඔහ ුෘත්තියෙන් තරැවකාරයෙක් එමනැතම් රෝකරවරෙක්. මල්ල පොතේ අකරක්කට නොදත් ඔහ, අද තාම ඉහළ ආර්ථික මට්ටමක ඉන්නේ ඔහුගේ රාජකාරයේ ඔහු අකුරටම කරන නිසා. ඒවගේ බුදහිමි කාන්න්‍යයා ලग्නේට පාප පාප දෘෂ්ටි සහා චද්‍රය දීවිි නොත්. වගේ අය රජ ඉහර රතලවලට පක්වෙලා රාජ්‍ය සම්පත් බොරු ගණන් යොදා පිල්ලි ගැසීමට සහ මාටියයා ගැසීමට මෙය පෙළමෙනවා. ඔබ ධන්න ඇති විධ රජ්‍යආයතනවල ඉහරදන්නවල විශේෂයෙන්ම විගරන ශේෂ්ත්‍රයට අදාළව. වැජමෙන සමහරක් මහත් හොරුන් මෙවැනි කුප්‍රකට බුදගෙන් යෙදන குච බුද්යෝග රි බුද්ධට ශණියෙන්න යදෙන දෘෂ්ටි ආදිය නිසක වශයන් සයන පුළුවන්. ල්ලස් ගන්නා පගා ගන්නා අයට මේ යෝග ඇතිවෙන්නත් ඉඩ ගඩ පවතිනවා ක්‍යයා ලක්න හිමියන්ගේ ලග්නාාධීපති බුදුට අයත් නැකත තුනකි අස්ලිස දෙට රේවති කියන නැකක් ඒ අතරෙන් රේවති නැකත ඉතාම බලවත් නැකදක් බවත් කියන්න ඕනි ඒවගේම කණ්‍යයා ලගන හිමි අය ඉතාම වයිසට පක් වුවත් තරුණ බව සදාකාලිකම පවත්තිනවා එයට හොඳම උදාහරණය නම් හිටපු ජනාධිපති මහින්ද රජවක්ෂම හතා. ඔහුට වයිස ුරුදු හැත්තෑාවක් වුණත් රුණ පෙනමක් සහත් ජවයක් ආඩ්ඩ්‍යවී තියෙන්නේ මේ ලක්නේ ඇති ගුණාග නිසා බව අපට උපකල්පනය කරන්න පුළුවන්. අප රට පාලනය කළ බොහොමත් පාලකයන් කண்ண්‍යයා ලක්නය නුත්පත්තියල බාගෙන තිෙනවා ක්‍යයා ලන හිම අයගේට එම සම්බන්ධතා පූජනය ත්වයකින් පැවතීමට යම්මිට ගඩක් පවතිනවා ඒ ග්‍රහබලය අනෝ සිදුවන දෙයක් විශේෂන්ම ක්‍යයා ලක්නේ අය ජීවිතය ගැන බැරෑරුම්ම නොද කිනවා මේ අඇගේ සිත චංචල් බවනක් කියන්නම ඕනි. සිත එහ මෙහා නිතරම දුවනවා පරමපුූද්ජනීය ප්‍රමාණ විත සිතක් බෙවීමට ග්‍රහබලා අවශ්‍යයි ඒ ගැන නම් කේන්ද්‍රරේ බලාම කිව යුතුයි. පොදුවේ කන්න්‍යයා ලක්නය අය විනෝධදෙන් සහ කෙලිදලෙන් සිටට කැමැති අයයි. වග ගේම් ගැනීමට සහ ජීවිතයේ බර කරඩ ගැනීමට ඒතනම් ගැමති නෑ. මමනක් හිතන්න මේ කණන්නයා ලගන හිමි අය වවාහා වෙන්න අවශ්‍ය වෙන්නේ අවයි සවෞරුදු විසි අටෙන් පසුව කියලා. එතකොට ජීවිත තියෙන බැෑරුම් ගතේ ක්‍රමේනවෝදධ වෙන්න ගන්න. ්‍ය ගක්මෙහිම අය බහෝවට නිරෝගී අය වෙනවා මේ අයට ලෙඩරෝග වැලඳ නේතාමත් කලාතුරකින් විශේෂයම මධ්‍යස්ථවය වයයිසෙන් පසු ශීර සෞඛ්‍ය ගෙන විම් සිලුමත්තීමම නම් ඉතාමත් හොඳයි ක්්‍යයා ලගනයට හොඳ ග්‍රහබල ඇත්නම් වසර අනුවකට ආසන්න කාලයක් ජීවත්වන්න පුළුවන්. කන්‍යයා ලක්න අයගේ දුරොලතා පිළිබඳම දෙන්නබි බලමු. තමාගේ ආත්ම විශවාසේ ටිකක් අඩුවෙන්න්න පුොළුවන් නිතර අන්නය විශවාස කරනවා. සියලුම දෙනා කරේ යම්කිසි සකයක් තබාගෙන බලනවා. අනුන්ගේ වැරදි අඩුපාඩු සෙවයට නිතතින්නම දක්ෂයි. මොකරි බවනිසා තැන නොතන බලන්න නෑ ඕමනාවට වඩා පිළිවෙලට වැඩගරීම ගිහිල්ල අමාරුව වැටෙන්න්න ඉඩකඩ බවත්තිනවා කණ්‍යයා ලගන හිමියන්ට ශුභවර්ණයක් විදිහට කොළ පාට සහ ලානිල් පාට හඳුන්නවන්න. පුළුවන් ශුභ දිනවන්නේ බුදදිනය සහ සිකරාදාාදිනයි. ශුභ අංක පහ හය අදි අයි. තුනද මදධ්‍යම ප්‍රමාණයෙන් ගැලපෙනවා. ශුභ මානික්්‍යේ රත්නය මරකතපච්ච කලයි. විශේෂෙන්ම කියන්න ඕනි කනයාලග්නහිමිය අය සුබ කටයුතු අරභග්‍රීමේදී හෝ තවත් විශේෂ අවස්ථාවලදී තමන්ගේ ලක්න අනුව ඉෂ්ට දෙවයන් වන මහා විෂ්ණු දෙවියන්ට මැඳ පුදා ආරක්ෂාව ඉල්ලීම නම් ඉතාමත්්‍යහපත්.